දූෂණය වංශාව නාස්තිය ආක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 443 වෙනි ටෙලිවැකිය. අද තයි පොංගල් දිනේ ලෝ පුරා දමිළ ජනතාව මහත් හරසරින් සමරනු ලබන තයි පොංගල් දිනේ අපේ රටේත් දමිළ ජනතාවට අද දවස විශේෂයි. තයි පොංගල් උත්සවය මේ දකුණු ඉන්දියාවේ සිට පැමිණි බවට තමයි විශ්වාස කෙරෙන්නේ. ශිව දෙවියන්ගේ ගවයාවන භාෂාව හා සම්බන්ධ පුරාවෘත්තයක්ද තිබෙනවා. ඒක හරි අපූර්ව පුරාවෘත්තයක්. ශිව දෙවියන් මේ තමන්ගේ ගවයාව මිනිස්සු ලෝකයට වන්ට තීරණය කළාලු. ඒ අවස්ථාවේ මෙන්න මෙහෙම කියලා තියෙනවා. පෘථිවියට ගොස් මිනිස්සෙයින්ට තෙල් සාත්තු කර සෑම දිනකම ස්නානය කරන ලෙස ඔවුන් මේ භාෂව කියන ගවයට ශිවදේවියෝ කියලා තියෙනවා. එසේම මාසයකට වරක් පමණක් ආහාර ගන්න ලෙසත් නියෝග කරලා තියෙනවා. ඒත් ඉතින් මේ ශිවදේවියන්ගේ පණිවිඩය වරද්දගත් භාෂව කියන මේ ගවයා මනුලවට ඇවිල්ලා කිව්වේ වැරදි පණිවිඩයක්. සෑම දිනකම ආහාර අරගෙන මාසයකට වරක් තෙල් සාත්තු කරලා මාසයකට වරක් ස්නානය කරන්න කියලා තමයි කියලා තියෙන්නේ. ශිවදේවයන්ගේ පණිවිඩය අනිත් පැත්තට කියලා තියෙන්නේ. භාෂව කරපු දේ පිළිබඳව කෝප වුණු ශිවදේවයන් භාෂවට සාප කළා කියලා මේ පුරාවෘත්තයේ එනවා. සාපයට අනුව මේ භාෂවට මේ මනු ලෝකෙම ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ශිව දෙවියන්ගේ ගවයට සිද්ධ වෙනවා අපිත් එක්ක ජීවත් වෙන්න නේද? ඒ වගේම සීසාමින් කුඹුරු වැඩ ඇතුළු මානව සමාජයේ වෙනත් කටයුතු වලටත් සහය වෙමින් ආහාර නිෂ්පාදනය වර්ධනය කරන වැඩවලට උදව් කරන්ටත් මේ ශිව දෙවියන්ගේ සාපේ නිසා ශිව දෙවියන්ගේම ගවයට සිද්ධ වෙනවා. දැන් ශිව දෙවියන්ගේ සාපේට අනුව මිනිස් වෙනුවෙන් වැඩ කරන්න මේ භාෂව ගවයට සිද්ධ වෙනවා. ඒ ගව පරම්පරාව මිනිසාට කරනු ලබන සේවය නිසා මිනිස්සුන්ද දැන් ගවයින්ට කෘතගුණ සලකන්ට පුරුදු වෙලා තියෙනවා. මේ තයි පොංගල් දිනේ එක් ප්‍රධාන සාධකයක් ඒක. ගවයින්ව නාවල කරලා කෘතගුණ සලකන්ට අදත් විශේෂයෙන් දෙමළ ජනතාව පුරුදු වෙලා ඉන්නවා. ඒ වගේමයි මේ තයි පොංගල් උත්සවයේ තවත් එක් ප්‍රධාන අරමුණක් වෙන්නේ අලුත් සහල් වලින් දෙවියන් පිදීම. දැන් මේවා හරි අපූරු සංස්කෘතික ලක්ෂණ. අපේ සිංහල සමාජයත් එක්කත් මේ සමහර ලක්ෂණ බැඳිලා තියෙනවා. ඒකයි දෙමළ සිංහල සංස්කෘතික බැඳියාවක් නිර්මාණය වෙලා තියෙන්නේ. මේ විදිහට දින හතරක් පුරා, ඒ කියන්නේ බෝගි පොංගල්, සූර්ය පොංගල්, මාට්ටු පොංගල් කියලා කියන්නේ මේ දමිළ භාෂාවෙන් මාට්ටු කියන්නේ ගවයා යන්න. ඊළඟට කානුම් පොංගල් කියලා කියන්නේ නෑදෑගම් යනවා. මේ තමයි මේ තයි පොංගල් වලදී දක්නට ලැබෙන විශේෂ අවස්ථා. දැන් මේ අපූරු සංස්කෘතික සැමරුම් සඳහා අද අපේ රටේ දමිළ ජනතාවට ඇත්තටම හිතට එකඟව අවස්ථාව තියෙනවද කියන එක අද ප්‍රශ්න කරන්නම ඕනේ. විශේෂයෙන්ම සියවස් දෙකකට වැඩි කාලයක් එකම තැන පල්වෙන අන්ත දුක්ඛිත ජීවිතයක් තමයි වතුකරේ දෙමළ ජනතාවට උරුම වෙලා තියෙන්නේ, උරුම කරලා දීලා තියෙන්නේ, ගෙවන්ට සිද්ධ කරලා තියෙන්නේ. අදත් ඔය තහඩු වලින් වට කරගත්ත ලයින් කාමරවල වතුකරේ දෙමළ ජනතාව දුක් විඳිනවා. ඒක තමයි ඇත්ත. හැමදාම ඒ දුක නැති කරන්න කතා කළාට එතනම තමයි ඒ වතුකරේ ජනතාවගේ ජීවිතය. නමුත් මේ ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවේ දෙමළ නායකින් සුර සැප විඳිනවා, රජ සැප විඳිනවා. සමහර දෙමළ නායකින් දැන් මේ ශක්තිමත්ම තරුණින්ව තෝරන්ට ගොන්පොරත් සංවිධානය කරන්න පටන් අරගෙන, හරිද? ඔව්, ගොන්පොරත් සංවිධානය කරන්න පටන් අරගෙන පසුකේ දිනක එහෙම මේ ගවයෙකුගේ අර අන් දෙකින් අල්ලලා බිම පෙරල ගන්න පුළුවන් ශක්තිමත්ම දෙමළ තරුණින් හොයන්ට තරඟයකුත් තියලා තියෙනවා, හරිද? මේ කවුද මේව සංවිධානය කරන්නේ? දෙමළ දේශපාලන නායකයෝ. හොඳයි, උන්දලට මේ කාලා බීලා ඇඟට හයිය වැඩි වෙලා, හොඳේ අපේ ගම්වල භාෂාවෙන් නම් කියන්නේ මේ තෙල වැඩි වෙලා කියලා. ඒක ඉතින් අර මේ එතරම් ශිෂ්ට සම්පන්න නෑ වගේ හිතුණු හින්දායි නොකිය හිටියේ. හැබැයි ඉතින් නොකියින්ටත් බෑ නේද? මේ තමයි දෙමළ ජනතාව මුහුණ දෙන අවාසනාව. හොඳේ, ඒ වගේම තමයි යාපනයේ දෙමළ ජනතාව යුද්ධයකින් බැට කෑවා. අදත් දෙමළ සේම සිංහල නායකින් ඡන්දය සඳහා රවට්ටමින් ඉන්නවා. මේ පහුගිය කාලේ පුරාම කතා ඇහුවා නම් තේරෙයි මොනතරම් රැවටිල්ලකට මේ දෙමළ ජනතාව භාජන කරමින් ඉන්නවද කියලා. කිලාලි කලපුව පානීය ජල ව්‍යාපෘතියක් බවට පත් කරනවලු. ඈ
සෙමල ව්‍යාපාරිකින්ගේ ප්‍රශ්නවලට මාස 6න් විසඳුම් දෙනවලු. හරිද? උතුරට ගිහිල්ලා 13 ගැන එකක් කියනවා, දකුණට ඇවිල්ලා 13 ගැන තව එකක් කියනවා. හරිද? මේ පැත්තෙන් දෙමළ ජනතාව රවට්ටනවා, මේ පැත්තෙන් සිංහල ජනතාව රවට්ටනවා. මේ දෙගොල්ලෝ අතර ගැටුමක් නිර්මාණය වෙනවා නම්, ගැටුමක් නිර්මාණය කරන්න පුළුවන් නම් මේ උන්දලා හරිම සතුටුයි. කවුද? ඔව්, දෙමළ සහ සිංහල දේශපාලන නායකින් දෙගොල්ලම හොඳේ. ওই දෙගොල්ලම දවල්ට මිගෙල්, රෑට ඩැනියෙල්. ওই දෙගොල්ලම රෑට හොඳට එකට විස්කි පදම් වෙනවා කියලා ඔයිට ඉස්සෙල්ලත් ලීලා තියෙනවා. ඉතින් තරහ ගියාට කරන්න දෙයක් නැහැ. හොඳේ. හැබැයි මේ පාලකින් තයි පොංගල් වලට හැමදාම සාමයේ සතුට සමගිය ආදී වචන ආටෝප සාටෝප කරලා දෙමළ ජනතාවට සුබ පතනවා. හොඳේ. ඔය වෙසක් උත්සවයට නත්තලට සුබ පතන්නේ ආන් ඒ විදිහටම. හරිද? තයි පොංගල් වලටත් සුබ තයි පොංගල් කියලා ප්‍රාර්ථනා කරනවා. හරිද? මුන්දලා සුබ පැතුව තරමට, සුබ පතන තරමට, සුබ පතන්න ඉන්න තරමට අපේ ජීවිතවලට උන්දලාගේ සුබ පැතුම් අනුගත වුණා නම් එහෙනම් ඉතින් මේ රට මොනතරම් ලස්සන රටක් වෙන්න තිබුණද කියලා අද වගේ දවසකවත් ආපහු හිතන්ට කියලා ටෙලිවැකි ඔබට ආරාධනා කරනවා.